නේචක්‍ර channel එකට ඕනම සාදරයෙන් පිළිගන්නවා. අදත් මම කතා කරන්න යන්නේ බිම්මල් වගාවේ මෙන්න මේ වගේ වගා මළු වලට මේ ඕගොල්ලන්ට පේන පණුවන්ගේ හානිය ඇති වෙන තවත් අවස්ථාවක්. ඕගොල්ලෝ දන්නවා මගේ මීට කලින් නිකුත් කරපු වීඩියෝ එකේ මම කතා කරා සයිරිග්නස්ගේ හානිය. එහෙම නැත්නම් ඕගොල්ලෝ කියන බත් පණුවගේ හානිය ඇති වෙන්නේ කොහොමද? පාලනය කරගන්නේ කොහොමද කියලා. අදත් මම කතා කරනවා ඒ වගේමයි පොරිත් මැස්සගේ හානිය කොහොමද ඇති වෙන්නේ පාලනය කරගන්නේ කොහොමද කියන්නේ. පොරිත් මැස්ස කියන්නේ සයිරිඩ් මැස්ස වගේමයි ඊට වඩා ප්‍රමාණයෙන් කුඩා මැස්සේ. එතකොට අඟලකින් අටෙන් එකක් විතර තමයි මේ පොරිත් මැස්සගේ සුහුඹුල් සතෙක්ගේ දිග ඉන්නේ. එතකොට යාගෙත් අර වගේම විනිවිද පේන පිහාටු තියෙනවා, දිග පාද යුගල් තියෙනවා පිටිපස්සේ. මෙයාටත් ඉගිල්ලිලා යන්න පුළුවන්. ඒගොල්ලෝ මාද්දේ එහෙම නැත්නම් මේ වගා මල්ලේ සුවඳට පියාඹගෙන ඇවිල්ලා ඒ සුවඳ දිගේ පියාඹගෙන ඇවිල්ලා මේකේ බිත්තර තැම්පත් කරලා යනවා. බිත්තර තැම්පත් කරලා ගියාට පස්සේ ඒ වගේම කීට අවස්ථාවකට එනවා. කීට අවස්ථාව කෝස අවස්ථාවක් බවට පත් වෙනවා. කෝසෙන් ආපස්සට සුහුඹුල් සතෙක් බවට පත් වෙනවා. එතකොට අර සයිරිඩ් මැස්සගේ වගේම තමයි මේකෙත් කීට අවස්ථාව එහෙම නැත්නම් අපි කියන මේ අපි දකින පණුව තමයි මේකට හානි කරන්නේ. මෙයාගේ සුහුඹුලා හානියක් කරන්නේ නැහැ. එයා ඇවිල්ලා බිත්තර තැම්පත් කරලා යාම පවණයි කරන්නේ. ඒකෙන් බිත්තර වලින් එළියට එන කීට අවදිය තමයි මේ විදිහට මේ අපේ වගා මල්ල කුස් එක ආහාරයට ගනිමින් මේ වගේ උමන් බාරවල් හදාගෙන යන්නේ. එතකොට අපි බලමු මේ පොරිඩ් මැස්සා කොයි වෙලාවෙද අපේ වගා මල්ලට බිත්තර තැම්පත් කරන්න එන්නේ කියන්නේ. පොරිඩ් මැස්සගේ බිත්තර තැම්පත් කිරීම කතා කරනකොට මෙයත් මුලින්මම අපේ වගාවට හානි කරන්න පුළුවන් අවස්ථාව තමයි අපේ වගා මාධ්‍ය අනනකොට ඒකෙන් නිකුත් වෙන සුවඳත් එක්ක පරිසරයේ ඉන්න පොරිත් මැස්සෝ ටික එනවා ඇවිල්ලා වගා මාධ්‍ය පිටර තැම්පත් කරලා යනවා. ඒක තමයි පළවෙනි අපිට හානි කරන්න පුළුවන් අවස්ථාව. දෙවෙනි අවස්ථාව තමයි අපිට මේ වගා මල්ල ජීව අනුහරණය කරලා අවසන් වෙලා බීජ තැම්පත් කරන්න අපි මේ කඩදාසි කෑල්ල අරිනවා. කඩදාසි කෑල්ල ඇරලා බීජ තැම්පත් කරලා හුඟ වෙලාවක් අපි ගන්නවා නම් ආපස්සට මේ කඩදාසි කෑල්ලෙන් වහන්න ඒ අතරතුර කාලය දිනනවා ඒගොල්ලන්ට ඇවිල්ලා බීජ තැම්පත් කරලා යන්න. ඒත් එක්කම මේ අර මම කලින් කිව්වා වගේ මේ කඩදාසි කෑල්ල ඉරිලා දිනනවා නම් පළුදු වෙලා දිනනවා නම් එයාට ඕනෙම වෙලාවක මේ බීජ උසන කාලය මාසයක් යනවා. ඒ මාසය ඇතුළත කොයි වෙලේ හරි මේගොල්ලන්ට ඇවිල්ලා මේ පළුදු වෙච්ච කඩදාසි කෑල්ලෙන් මේ පුළුන් ඇබේ උඩට බිත්තර තැම්පත් කරලා යාමේ හැකියාවක් තියෙනවා. ඒත් එක්කම මේ අපි ගන්න වගා මල්ල කොතනදී හෝ අපේ ක්‍රියාකාරකමක් නිසා පළුදු වෙලා හිල් වෙලා තියෙනවා නම් එතනින් ඒ නිකුත් වෙන සුවඳත් එක්ක මේ පොරිත් මැස්සෝ ටික ඇවිල්ලා ඒ පැලිච්ච තැනින් බිත්තර තැම්පත් කරලා යනවා. එහෙම පැලිලා තිබ්බොත් වාතයේ තියෙන වෙනත් විස දිලීර මේකට ඇතුළට ගිහිල්ලා මේක විනාශ කරනවා වගේම පොරිත් මැස්සගේ හානියටත් මේ වගා මල්ල ග්‍රහණය වෙනවා. තව වැදගත් දෙයක් තියෙනවා කියන්න. අපි සයිරිඩ් මැස්සගේ හානිය ගැන කතා කරනකොට කිව්වා එයාගේ ඩිම්බ නිදායකේ මේ තුනී පොලිතින් එකක් නම් අපි පාවිච්චි කරලා තින්නේ. එයාට ඇවිල්ලා මේක විදලා විතර තැම්පත් කර යන්න හැකියාවක් තියෙනවා කියලා. හැබැයි පොරිඩ් මැස්සට එහෙම හැකියාවක් නැහැ. අපි මේ පොලිතින් එක අපි පාවිච්චි කරන පොලිතින් එක සාමාන්‍යයෙන් ගේජ් 200 පොලිතින් එකක් පාවිච්චි කරනවා නම් මේ පොරිඩ් මැස්සට හැකියාවක් නැහැ. කොයි වෙලාවෙවත් මේ පොලිතින් එක හිල් කරලා සිදුරු කරලා විතර තැම්පත් කරලා යන්න හැකියාවක් නැහැ. එහෙමනම් පොරිඩ් මැස්සට තියෙන එකම හැකියාව තමයි කොයි වෙලාවෙ හෝ මේක විවෘත වෙලා තියෙනවා නම් මේ කඩදාසි කෑල්ල අයින් වෙලා විවෘත වෙලා තියෙනවා නම් මේක පළුදු වෙලා තියෙනවා නම් පොලිතින් එක සිදුරු වෙලා පළුදු වෙලා තියෙනවා නම් අන්න ඒ වගේ අපේ භෞතික හානියක් වෙලා මේ මාධ්‍ය මේ අපේ අවට පරිසරයට නිරාවරණය වෙලා තියෙනවා නම් විතරයි පොරිඩ් මැස්සට මේකේ බිත්තර තැම්පත් කිරීමේ හැකියාවක් තියෙන්නේ. අනිත් එක තමයි අපි ඉස්සෙල්ලා කිව්ව බත්පණුවගේ හානිය. බත්පණුවගේ හානියක් සාමාන්‍යයෙන් මේ වගා මල්ලකට සිද්ධ වුණාට පස්සේ අපි හුඟක් වෙලාවට දකිනවා ඒ වගා මල්ල ඒ ග්‍රාහී වෙච්ච වගා මල්ලේ කුස් එක මේ භාගයකට වඩා වර්ධනය වෙන්නේ නැහැ. මොකද වර්ධනය වෙන්න විදිහක් නැහැ. මොකද මේකේ මාධ්‍ය කාගෙන යනවා. ඊට පස්සේ වර්ධනය වෙන දිලිර ජාල කාගෙන යනවා. එයා ප්‍රමාණයෙන් ලොකුයි. දවසකට වැඩි ආහාර ප්‍රමාණයක් ගන්නවා. ඒ වගේ හේතු නිසා මේ දිලිරය වර්ධනය වෙන එක ගොඩක් අඩාල වෙනවා සයිරිඩ් මැස්සා. එහෙම නැත්නම් බත්පණුව වගේ හානියදී. නමුත් ඕගොල්ලොන්ට පේනවා මේක. මේ පොරිත් මැස්සගේ හානියේදී ඕගොල්ලොන්ට පේනවා මේකේ ඇති වෙලා තියෙන මේ සිදුරු හරිම කුංචි.
ඒ කියන්නේ සයිරිඩ් මැස්සගේ කීටයට වඩා මේ පොරිඩ් මැස්සගේ කීටය බොහොම පුංචි. එතකොට එයා මේ හාරගෙන යන උමන් පාර සාමාන්‍ය පොල් ගෙන්දක විතර ප්‍රමාණයක්. ඒක නිසා මේකට වෙන හානිය ගොඩක් දුරට අඩුයි. ඒ හානිය අඩු නිසා මේ පොරිඩ් මැස්සගේ හානියක් මේ වගා මල්ලකට ඇති වුණා. මේ පුස්සෙකට වේගයෙන් වර්ධනය වෙලා යන්න හැකියාවක් තියෙනවා. දැන් ඕගොල්ලන්ට පේන්නේ මේ දවස් 28ක විතර වගා මල්ලා. දැන් ඕගොල්ලන්ට පේනවා මේ ඔක්කොමත් වර්ධනය වෙලා තියෙනවා. අඩියටත් මේ වගේ ගිහිල්ලා මේ පුස්සක වර්ධනය වෙලා තියෙනවා. මෙන්න මෙතන එක තැනක විතර මෙයා ඇවිල්ලා මේ පොරිඩ්නස්සන්ගේ කෝෂ ටික මෙන්න මෙතන තියෙනවා. ඒක නිසා මේ කෝෂ ටික තියෙන නිසා මෙතන පුස්සක වර්ධනය වෙලා නැහැ. ඒ ටික හැර අනිත් හැම තැනම මේ විදිහට වර්ධනය වෙලා මේ පුස්සක වර්ධනය වෙලා තියෙනවා. ඒක නිසා බප්පණුවගේ හානියක් වෙච්ච වගාමල්ලකට සාපේක්ෂව මේ පොරිඩ්නස්සගේ හානියට ග්‍රාහී වෙච්ච වගාමල්ලකින් ගන්න පුළුවන් අස්වනු ප්‍රමාණය වැඩි. අනිත් වැදගත්ම දේ තමයි වැය කරන මුදලට කදිම ආයෝජනය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වසර 10කට වඩා ශේෂ්ඨ අධ්‍යක්ීම් ඇති කෘෂිකර්ම උපදේශකවරයෙකු මගින් ඔබගේ හරිතාගාරය නිර්මාණය කර ගැනීමට ඔබට කදිම අවස්ථාවක්. මේගොල්ලෝ මේ බිත්තර තැම්පත් කරලා ගියාට පස්සේ මේකෙන් කීඩ අවස්ථාවට එනවා. කීඩ අවස්ථාවෙන් කෝස අවස්ථාවකට එනවා. කෝස අවස්ථාවෙන් ඔබල දැන් ඉස්සෙල්ලා දැක්ක මේ කෝස අවස්ථාව. ඒ කෝස අවස්ථාවෙන් ආයි සුහුඹුල් සතෙක් බවට පත් වෙනවා. නමුත් මේක ඇතුලේ සුහුඹුල් සතෙක් බවට පත් වුණාට මෙයාට එළියට ඇවිල්ලා ජීවිත චක්‍රය ආපස්සට අරගෙන යන්න පුළුවන් හැකියාව දීන හරිම පොඩි ප්‍රමාණයක්. ඒ කියන්නේ මේක වේගයේ පුස්සක වර්ධනය වෙන නිසා මේගොල්ලෝගේ මේ කෝෂ උඩිනු පුස්සක වර්ධනය වෙනවා. එහෙම වුණාට පස්සේ මේ කෝෂ ටික විනාශ වෙලා යනවා. ඒ විනාශ වුණාම ඒ විනාශ වෙන කෝෂවල දීන පෝෂණයත් මේ පුස්සකටම ගන්නවා. ඒ කියන්නේ මේගොල්ලෝගේ ජීවන චක්‍රයේ වැඩි ප්‍රමාණයක් කෝෂ අවස්ථාවේදී මේ වගාමල්ල ඇතුළෙම විනාශ වෙලා යනවා. අපි සයිරිඩ් මැස්සගේ එහෙම නැත්නම් බප්පණුවගේ ජීවන චක්‍රය කියද්දි කිව්වා මේකේ හානි වෙච්ච වගාමලු අපේ ගුහය ඇතුලේ තියාගන්න එපා. කෝස අවස්ථාවෙන් පස්සේ පත් වෙන සුහුඹුල් අවස්ථාවට මේ වගාමල්ලෙන් එළියට ඇවිල්ලා අපේ අවට පරිසරයේ ගොඩාක් සතු බෝ වෙන්න ඒගොල්ලෝගේ ජීවන චක්‍රය ගොඩාක් වර්ධනය කරගන්න හැකියාව තියෙනවා කියලා. ඒකත් එක වෙනස්කමක් වෙනවා. කිව්වා මෙයා දිත්තර දැන්පත් කිරීම කරන්නේ අපි වගා මාධ්‍ය අනන වෙලාවි කියලා. එතෙන්දී අපිට කිසිම ගැටලුවක් නැහැ. වගා මාධ්‍යට මේගොල්ලෝ ඇවිල්ලා දිත්තර තැම්පත් කරලා ගියාට අපි මේ මාධ්‍ය හදලා මේ වගේ වගා මල්ලක් හදලා නිවැරදි ජීවානුහරණයක් කරනවා. එතකොට පැය දෙකමාර නියමිත උෂ්ණත්වයේ පීඩනයේ මේක ජීවානුහරණය වෙනවා නම් ඒගොල්ලෝගේ බිත්තර කිසිම ගැටලුවක් නැතුව විනාශ වෙලා යනවා. අපි මේ වගා මාධ්‍ය හදන වෙලාවේ බිත්තර තැම්පත් කරගත්තොත් ඒක විනාශ කරගන්න අපි හරියට පැය දෙකමාර ජීවානුහරණය කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට මෙයා හානි කරන ප්‍රධානම අවස්ථාව වෙන්නේ බීජ දානකොට මේ කඩදාසි කෑල්ල ගලවන වෙලාවේ ගලවල දැම්මට පස්සේ මේගොල්ලෝ අපේ මේ බීජ දාන ක්‍රියාකාරකම් කරන අතරතුර මේගොල්ලෝ ඇවිල්ලා මේ පුළුන් ඇබේ බිත්තර තැම්පත් කරලා යනවා. එතකොට අපිට ඒකට කරන්න පුළුවන් දේ තමයි අපි මේ කඩදාසි කෑල්ල ගලවලා බීජ දාලා ආපස්සට මේ කඩදාසි කෑල්ල මේක සවි කරගන්න යන කාලය පුළුවන් තරම් අඩු කරගන්න ඕනේ. ඒ කියන්නේ මේගොල් මේ කඩදාසි කෑල්ල මේ වගා මල්ලෙන් ඉවත් වෙලා තියෙන වෙලාව පුළුවන් තරම් අඩු කරගන්න ඕනේ. එහෙම කරාම මේගොල්ලොන්ට මේකට ඇවිල්ලා බිත්තර දාන්න තියෙන කාලය අඩු වෙනවා. එතකොට අපිට වෙන හානිය නිකම්මම අඩු වෙලා යනවා. ඒත් එක්කම මේ ගන්න කඩදාසි කෑල්ල පළුදු වෙලා තියෙනවා නම් අපි අනිවාර්යෙන්ම හොඳ කඩදාසි කෑල්ල මේ වගේ අඟල් 4x4 විතර කඩදාසි කෑල්ල දාන්න ඕනේ. මේ පළුදු වෙච්ච කඩදාසි කෑල්ලක් දැමීමෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඒ පළුදු වෙච්ච තැනින් මේගොල්ලෝ වෙල විතර තැම්පත් කරලා යනවා. ඒක නිසා ඊළඟ වැදගත් දේ තමයි කඩදාසි කෑල්ල අපි බීජ දාලා ආපස්සට මේක දානකොට හොඳින් බලන්න ඕනේ මේක පළුදු වෙලාද කියලා. පළුදු වෙලා නම් ඒක අයින් කරලා දාලා අලුත් කඩදාසි කෑල්ලක් දාන්න.
අනිත් එක තමයි අපි ක්‍රියාකාරකම් මේකේ කරනකොට මේ පොලිතින් එක මේ PP බෑග් එක පොලිපොප්ලින් බෑග් එක කිසිම විදියකට පුංචි හෝ සිදුරක් නොවෙන්න පළුදු නොවෙන විදියට වැඩ කරන්න අපි වග බලා ගන්න ඕනේ. එහෙම කරොත් මේගොල්ලන්ට ඒ වගේ භෞතික හානියක් වෙච්ච තැන් වලින් ඇවිල්ලා පිටතර දාලා අපේ වගාමල්ල විනාශ කරන්න තියෙන හැකියාව නැතු වෙනවා. ඔන්න ඔය අවස්ථා ටික අපි හොඳින් සැලකුවොත් එතකොට අපි හොඳ සැලකිල්ලෙන් ක්‍රියා කරොත් මේගොල්ලන්ට මේ වගාමල්ලට හානි කරන්න තියෙන හැකියාව නිකම්මම නැතු වෙනවා. එහෙනම් දැන් ඕගොල්ලෝ හොඳින් දන්නවා පොරිට්නස්සගේ හානිය හඳුනාගන්නේ කොහොමද? ඒගොල්ල හානි කරන්නේ කොයි අවස්ථාවේද? අපි ඒක පාලනය කරගන්න ගන්න ඕන ක්‍රියාමාර්ග මොනවද කියන එක. එහෙමනම් මේ කටයුතු ටික හොඳ සැලකිල්ලෙන් කරලා ඕගොල්ලන්ගේ වගාව සාර්ථක කරගෙන යන්න. තාමත් අපිව subscribe කරේ නැත්නම් දැම්මම bell icon එකක් click කරලා subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. රැඳිලා හිටපු ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්.